ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. මම නීතිඥ මනෝජ් නානයක්කාර. මම දන්නේ මේ රට තුල තියෙන ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ඇතිවෙච්ච හැම මොහොතකදීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නැත්නම් ජනතාවට අයිති පරමාධිපත්‍ය බලය ඒ රටේ පාලකය විසින් පාලනය විසින් සහ පාලකයා විසින් අහිමි කරන්න එහෙම නැත්නම් කප්පාදු කරන්න උත්සාහ කරපු හැම අවස්ථාවකදීම ඉතාමත් සක්‍රීයව ඒට එරෙහිව ඉස්සරහට ආපු ශ්‍රී ලංකාව තුළ තියෙන වැදගත්ම වෘත්තීය සංගමයක් තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියලා කියන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමාජිකයෙක් හැටියට මම පුද්ගලිකව සතුටු වෙනවා පහුගිය කාලය තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කටයුතු කිරීමේ ආකාරය ගැන. හැබැයි අපි දන්නවා ඒ ඇතම් කටයුතු පාලකයාට එතරම් සතුටුදායි වෙන්නේ නැහැ. ඔහුට ඒක නිරන්තරයෙන්ම අභියෝගාත්මකයි. එනිසා පසුගිය අරගල කාල සීමාව තුළ වේවා ඉන් පසුව වේවා මේ වෙනකොට නීතිඥ ප්‍රජාව නීතිඥ සංගමය පැත්තකින් තියෙනකොට අනිත් පැත්තේ නීතිඥ ප්‍රජාව තම තමන් රැඳෙන ස්ථානවල සිට සහ තමන්ට දැනෙන විදිහට මේ රටේ ජනතාව වෙනුවෙන් සහ මේ රටේ ජනතාවට අයිති ඒ පරමාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය වෙනුවෙන් එළියට බහැලා තියෙනවා. ඒතර අපි දකිනවා පහුගිය දිනක මෙරටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇතුලේ ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේ වෙනකොට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ගරු සභාපති ධුරය හොබවන ජනාධිපති නීතිඥ සාලියපීරිස් මැතිතුමා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරනවා. දැන් ඒ ප්‍රකාශයේ තියෙන ගැඹුර තමයි ඔහුට තියෙන ප්‍රශ්න තමයි මැතිවරණ කමිෂන් සභාව වෙනුවෙන් සාලියපීරිස් ජනාධිපති නීතිඥතුමා පෙනී සිටීම කියන කාරණය. එතකොට අපි පසුගිය දවසක මැතිවරණ කොමසාරිස්වරයා මුණ ගැහුවා. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා ඉනන් කිව්වා අපි නීතිපතිවරයාගේ සහයෝගය පැතුවා. හැබැයි නීතිපතිවරයා ජනාධිපතිවරයාත් එක්ක කතා කරලා මේ මැතිවරණය සම්බන්ධයෙන් යම් ඔපිනියන් එකක් දුන්නා. මැතිවරණ කොමිසම ඒ ඔපිනියන් එක පිළිගන්න කැමති වුණේ නැහැ. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව හරහා අපිට දැන් මේ මොහොතේ සහයෝගය ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම අපිට සිද්ධ වෙනවා නීතිඥවරුන්ව අපිට කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටීමට දායක කරගන්න අපිට සිද්ධ වෙනවා කියන කාරණය බොහොම පැහැදිලිව මැතිවරණ කොමසාරිස්වරයා කිව්වා. ඒ නිසා මේ මොහොතේ ජනාධිපතිනිය සාලිපීරිස් මහතා මැතිවරණ කමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටින්නේ මේ මොහොතේ මැතිවරණ කමිෂන් සභාව ඇවිල්ලා සාලිපීරිස් මැතිතුමාගේ සේවදායකයෙක්. එනිසා එතුමා පුද්ගලිකව පෙනී සිටීමක් කරන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ කියන කතන්දරය එතනින් නවතින්නේ නැහැ. මොකද්ද කියන්නේ? දැන් කියනවා එයා මේ රජේ එපා කියනවා, මේ ආණ්ඩුව එපා කියනවා, මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනේ කියනවා. ආ එහෙම කතා දෙහිකුත් ඒක ඇතුලේ කියනවා පාර්ලිමේන්තුව ඇතුලේද? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මැතිවරණ කමිෂන් සභාව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලියපීරිස් මැතිතුමා පෙනී සිටීම නෙමෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රිදෙන තැන. ඒ තමයි මේ පවතින බලාධිකාරිය වෙනස් වෙන්න ඕනේ. ක්‍රම වෙනසක් හැදෙන්න ඕනේ. මේ රටේ මිනිස්සු අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙන්න ඕනේ කියන තැනට ජනාධිපති නීතිඥ සාලිපීරිස් මැතිතුමා එතුමාගේ පුද්ගලික අදහසත් එක්ක එතුමා පෙනී සිටිනවා. මං අහන්නේ මේ රටේ පුරවැසියෙක් හැටියට සාලිපීරිස් මැතිතුමාට එහෙම පෙනී ඉන්න තියෙන වාරණය මොකක්ද? එහෙම පෙනී ඉන්න බෑ කියලා කියන්නේ කවුද? එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ නිසා ජනාධිපති සාලිපීරිස් මැතිතුමාට ඒ පූර්ණ අයිතිය තියෙනවා. අපි දැක්කා මිරිහානේ හිටපු ජනාධිපතිරයාගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එතන ඒ ඇතුළත සිදුවීමේදී ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවි අධිකරණයේ සිට සාලියපීරිස් මැතිතුමා අකණ්ඩව ඒ සියලු නඩුකර සඳහා පෙනී සිටියා. අකණ්ඩව පෙනී සිටියා මිනිස්සුන්ගේ ජනතාවගේ පුරවැසියාගේ අයිතිවාසිකම් වලින්. රනිල් වික්‍රමසිංහ මහත්තයා අමතක කළා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක අගමැති වෙනකම් මේ අරගලය දිගටම ගෙනියන්න ඕනේ කියලා කියපු කෙනෙක්. අගමැති වුණාට පස්සේ අරගලය වෙනුවෙන් පහසුකම් සපයන්න කියලා කමිටුපත් කරපු කෙනෙක්. හැබැයි දැන් විධායක බලතල අතර ආවට පස්සේ එයා හිතනවා ඒ සියල්ල කරදරයක් හැදින සලකනවා. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියනවා තේරුම් ගන්න ඕනේ නීතිඥ වෘත්තිය අත තියන් ලෑස්ති වෙන්න එපා. නීතිඥ වෘත්තිය තුල තියෙන ඒ වෘත්ති අයිතිවාසිකම් වලට අත තියන් ලෑස්ති වෙන්න එපා. ඔබතුම අවුරුදු 50කට නීතිඥයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියන්නේ උසාවි ගිහිල්ලත් නැහැ, නඩු කළත් නැහැ, සේවාදායකයෙක් එක්ක ගනුදෙනු කළත් නැහැ. ඒ නිසා ඔබතුමාගේ කිසිදු ක්‍රියාදාමයක් පිළිබඳ ඔබතුමාට කිසිදු අවබෝධයක් නැහැ.
එහෙනම් අඩුතරම අපි කියනවා ඔය ළඟ ඉන්න ඔය ජේෂ්ඨ නීතිඥයන්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න දෙයක් කියන්න කලින් මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ නිසා බොහොම පැහැදිලිව අපි නම් කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අත තියන්න ඒ වෙනුවෙන් වැඩ කරන ඒ වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් මර්ධනය කරන්න මේ ධර්ම තැත අපි බොහොම පැහැදිලිව නීතිඥ ප්‍රජා විදියට අපි ප්‍රතික්ෂේප කරනවා. අපි ඒ වගේම ඉතාමත් පිළිකුලින් යුතුව අපි ඒක හෙලා දකිනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ රටේ එදා වගේම අදත් අද වගේම හෙටත් ප්‍රජාතන්ත්‍රවාදය අවදානමකට ලක් වෙන්නේ කොතනද කොයි මොහොතේද? ඒ හැම මොහොතකදීම නීතිඥ ප්‍රජාව හැටියට අපි පුරවැසියා සමග ජනතාව සමග ඒ ප්‍රජාතන්ත්‍රවාදය පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීම මේ මාතෘභූමියේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අපි අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ඒක විධායක ජනාධිපතිරණ මේ කිසිම ජගතෙකුට නවත්තන්න හැකියාවක් නැහැ කියන කාරණේ අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්